ප්‍රාත්වී දහය ස්වාධීන පැවෘතිය සමගින් ඔබ හමුවන මම නිමේශ් චමත් සංකල්කය. මම නිශන්ති ිදුුක්ෂී දවසුනුසුම්ළ පත්සි රස්සල ප්‍රථමේ. අපේ කැටලු අපේම ්‍යාන්ත්‍රණයකින් අප විිසනාගන්නවා ජනපති ජගත් මහලේකම්ට කියයි කොරෝනා පකුරත් මරණ ලැයිස්තුවත් තවත් පහල බස. ලකාවත් තුරකියත් අතර මිතුදම් තවත් තරවේ. එල්ෙන්ජි ගනුදනුව ගැන ජනපතිත් අගමතිත් එක්ට සාකච්චා කරන්න ආණ්ඩුවේ සෙසු පක්ෂ සූදානමින්. මැනිකේ මගේ කියයා YouTubeුබේ නොමකෙන සලකනක් ඇැබූ යුහානිට ඉන්දියාවෙන් ගෞරවනීය තනතුරක්. ඇමරිකා, බ්‍රිධාන්‍ය ඔස්පේලියයා ආරක්ෂක දිිනිසුමට උතුරු කොරියාවෙන් අනුතුරු ඇගවේ. ජාතින් අතර සමගිය වර්ධනය කර ගණවිින් ඉදිරියට යන්න එක්සත් ජාතින්ගේ සන්නුදහනේ උපරීමම සහයෝගය ශවීලංකාවට ලබාදනව කියලා එහි මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහත්මයා ප්‍රකාශ කරනවා. ජගත් මහලෙකම්රයා ජනාතිපති ගොටාභය රාජපක්ෂමටතුමා නිවියොක් නුවර එක්සත් ජාතිගේ මූලස්ථානදී හම අවස්ථාවේද මේ බව ප්‍රකාශ කළේ. මෙ වි දෙස්කතර ඩෙමල ඩැස්පොරමට සසාකච්වා කිරීම සඳහා ඇරයුම් කරන බව මෙහිදී සඳහන් කළ ජනාධපත්තුමා රටි අභ්‍යයන්තර ගැටලු විශ්නාකැනීම සඳහා ඇති අභ්‍යන්තර ්‍යාන්ත්‍රනයක් ගැනද කරුණු පැහදිලි කලා. තින්ගේ මුලස් නට පැමණ ජනතිති ග බේ රාජක්ෂ මති ුම් පිනීමට ජගත් මහලෙ කම්රයා කටයුතු කලා. එක්දහනවස හත්ත අටසේදී අන්තර් පார்ලමතු සංගම ියூචන කරමින් ශ්‍රලකාේ කළ සංචාරය පිළිබඳ සුந்தන මතකන් අபතිකිරීමට ோනිிய ගුට රස්මහතා කටයුතු කලා. එක්සජාතින්ගේ සරනාගතයන් පිළිබඳ මහ කොම රිස්වරයාලස දෙදහ සයවසරේදී ඒවක ජනතිපති මහිந்த රාජපක්ෂමතාහම අවස්ථාව පිළිබඳවது ගොටරස්මහතා සහිපත් කලා. ෝක හුණදතිසින අසසිරුකාල පරිච්චේතයකද එක්සත්ජාතින්ගේ සංවිධානය මෙහවීම සහ දෙවනි වටත් මාලකම් තරතුරට පත්වීම සහදයෙන් තමල් සුභශේෂණ එක් කරන මව ජනාධිපති ගටාවේ රාජ පක්ෂ මතිතුමා මෙහිදකයා සිටියා. කුඩාර්ථකයක්ඇති ශ්‍රීලංකාව වැනි රාජයක් කොවිට්බ සංගත හමුුවේ මුහුණ දෙන අියෝග පිළිබඳවඳ ජනාධපතිතුමා මෙහිදී දැනුවත් කලා. ශ්‍රීලංකාවේ සෞඛ්‍ය අභියෝග ජයගැනීම සහහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදන සහයෝකේද ජනාධිපතිතුමාගේ ඇගියම ලක්වනා. මෙරට සමස ජනගානයෙන් අඩකට වැඩි පිරිසක් ූර්ණ එන්න කරනට ලක්කර ඇති බව පෙන්වාදුන් ජනාධපති ගොටබේ රජ පක්ෂමතිතුවා නොබර්මස අවසන් වීමට පෙර වයිසෞරදු පහළවට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත් කරයට පාහචනයකිරීමට සියල්ල සූදානාම් කර ඇතිබවද කියා සිටිය. එත් කරනේද ශ්‍රීලංකා ලබ ඇති ප්‍රතිය එක්ජාීන්ගේ මහලකම්වරයාගේ ප්‍රශංසාාවට ලක් වනා. සර හෙකට වැඩකාලයක් පැවති ්‍රස්වවාදය පරජකිරීමෙන් පස. උතුරු ැගැහිර ප්‍රදේශවල සිදුකරඇති සුවිශාල සංවර්ධනකායන් පිළිබඳවද ජනාධිපතිතුමා කරුණු පැතිලි කලා. අතුර න පුදගලයන් පිළිමඳ ගතයුතු පියවර හැකි ඉක්මින් ගන්න බව සහන් කළ ජනාාතිපතිතුමා. මරණ සාධතික නිුත්කිරීම වැනි කටයුතු කනිනම් කනබද කියයාසිටිය. ්‍රස්වවාදී ක්‍රියාවන්ට සම්හන්ධව සකරුවන්ලෙස අතන ොඩ කෙනෙසිරි බොහෝතරුණයන් මන් ලට පැමිනිීමෙන් පසු නිදහස් ක බව පෙන්වාදදු ජාධිපතිතුමා නිදහස් කල නොහැකි පිරිස සබන්ධයෙන්. නීති මේ කටයුතු කඩිනම්රන බවද කියයා සිටිය. ශ්‍රලංකාවේ ප්‍රචත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරුණ බවකි ජනාතිපතිතුමා උදඝෝෂණ ආදිය මැඩලීමට පෙරදීමෙන් බැටන් ප්‍රහර ජල ප්‍රහර ආදිය එල්ල කිරීම තම රජයටතේ සිදු නොමන බවද පෙන්වා දුන්නා. රටේ අභ්‍යන්තර ගැටලු රටතුල ක ප්‍රාත්ම යාත්‍රයක් මගින් විසනාාගතයුතු බවත් එ සහ දෙමළ ඩයිස් පූරාවටසාකචා සඳහා ඇරයුම් කරන බවත් ජනාධපතිතුමා කිය සිටියා. ජනතිපතිතුමා දිවේයිෙන් බැරව විදේශ සමලෝකට සසාභාගී වන සහ, එක්සත් චාතින්ගේ මුලස්ථානේ රාජනායක සමලුව අමතන පළමුවවස්ථාවමයි. COVID -19 වරසිෙන් සුවලාගැනීම සඳහා බලාපොරොත්තු සහගත බවතුලින් ஒருරොත්තුදීමේ හැකාව වර්த்தනය තිරසර බව ජලිකඩනගීම පෘතිවී අවශ්‍ය्यතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිස්සුන්ගේ අයිතිවාසිකම්බලට ගරු කිරීම සහ එක්සචාතින්ගේ සංවිධානය නැවත පණගැන්වීමන තේමාවයටතේ එක්සචාතින්ගේ මහம்ම්මඩල සැසිවාරය ආරම්භ වනවා. ජනාතිපත්තුමා අනිද්‍යාතින සමුල්ව ඇමතීමට නියමයි. සැසිවාරය අතර තුරදී රාජනායකන් කිහිප දෙෙකු සමඟ ද්‍රීපාක්ශ්ික සාකචා පැත්වීමටද ජනාධීපතිමා සැලසුම් කතිපෙනවා කොළඹ සහ තුරකයේ අංකාරා නුවර අතර, ගුවන් ගමන් ඊහල නන්වමින් ගෙරටා අතර සම්බත්තා වර්ධනය කර ගැනීමට ශ්‍රවි ලංකා සහ තුරකි විදේශ අමාතවරුන්ගේ අවධානය යමූනා. විදේ ශමාතය මහචාරේP රිස්මහතා සහ තුර්කි විදේ ශමාතය මැවුලුත් චෞසූලෝ මහතා අතර එක්සචාතින්ගේ මහම්ම්ඩල සැසිවාරයට සමගමී ලෙස පැවති, දවිපර්ශපික සාකචාවකදී මෙම අදහස් පල කෙරුණනේ COොIDව සංගත හමේ තුරකින් ශ්‍රී ලකාවට ලබුණු ආධාර සම්හන්ඳින් සූතිය පල කළ විදේ ශමාත්‍යවරයා සුනමී වියස්නෙන් පසු තුර් කියය ලබාදුන් ආධර සම්හන්ඳෙන්ද සිහිපත් කලා. දෙරට අතරත් විීපර්ශවක වෙලනාම මෙම වසර තුළදී, අමරිකා ඩොලමිලියන දෙියක් දක්වා ඉහළ නංවා ගැනීම හැකිවනු ඇතයිද අමාතිවරුන් දෙපල පුරෝකතනඒ කලාා. තුරකය වෙත සිදුකරන අපනයින විනාාංගී කරණය සඳහා අවධහනී යොමු වී ඇති බවද, අමාත්‍යය මහච්චාරේ GMල්P රිවාහතා කිය සිටියා. දෛනික කොරණ ආසාධිතින්ගේ අඩුුවීමක් මෙමලිවිට දක්නට ලැබෙනවා. අදතිනීදී කොෝන ආසාධිතීම් එහස් පන්සේ නව දෙෙනකු හඳුනාගෙනා. එවගේ අධිදවසේ වාර්තාාවූ මරණ සංඛ්‍යාව අනූතුනක්. මෙරට සමස්ත කෝරන ආසාධ්‍යයන් සං්‍යාව පලක්ෂ හයිදහස්නාවයක් රොහල්කතව සහ නිවාස වල පුදගලයන් හැටදහ සයිසය අනු අට දෙෙකු ප්‍රතිකාර ලබ මේේ සිරෙනනවා. සුවේ ලබෑති සංඛ්‍යාව හරලක්ෂ තිස්තුන්දහ සනූ තුනක්. ඒ තවුරු කළ ොI-19 සාධිතමරණ අනුත්තුනක් පිළිබව සෞඛෙවා අධ්‍යක්ෂ ජනාල්වර අදවාර්තා කලා. යනුව මෙරට සමස්සමරණ සංඛ්‍යාව දොළොස් දහස් දෙසියදහ අටක් දක්වා එහළ ගොස් දෙබෙනවා. එයනුව අවුරදුතු හැට සහ ඊට වැි පුදගලයන් හැට අට දෙෙකු මියගේ අයතර වනවා අෞුදු තිහත්. නස්නව්‍යත් අතර පුදගලන් සි අතර දෙෙන කු සහ, අවුරුදුත් තිහයටට අඩු එක් පුද්ගලයෙකුද මේ අතර වනවා. පැි කොරුණ සාධ්‍යන්වාර්තාාවයේේ අඩුවක් ක්න ටලමෙන බව නියෝච්ච සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශක්ෂවයිදේමන්ත හරත්මතා පසනවා අඩුවීමක් පැහැදිලියවම පෙනවා අපි ඉදිරිපත් කරන සංඛ්‍යාවලට තව කීපයක් සමහරවිට ප්‍රමාද වී එකතුෙන්න්න පුළුවන් ම කියලා තියෙනවා හැමදාම අපඒ සිද්ධ වෙනවා. ඒවුනත් මේ අඩුව මේ ප්‍රවණතාවය වෙනස් වන්නමට තරමට එකතුවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ නිසා හිතනවා ඉදිරියේදී මේ ආකාරයටම මේ සෞඛ පුරුදු සාහනෙකුත් අපේ. මේ ක්‍රන්න ක්‍රියාවලියම් මේආකාරයට පැවතුනොත් තවත් රෝගීන් අඩුවීමක් අපිට බලාපොරොත්තුවෙන්න පුළුවන්ගේ සම්පූර්ණය ක්‍රදාා පවතින්නේ අපේ හැසිරීම් රටාව සහ චර්යාවන් මත. අමරිකාවේ නිෂ්පාතිත, ෆයිස එන්නත් මාත්‍රා හැත්තෑ තුන්දහසක් අද අලුියම දිවයිට රැගෙන ලබවා. කරුණා ගන්තොට පලෙසිට කොල්ම වසංගත රෝගවි්‍යා එකකේ මධධම එන්නත් ගමඩාව වෙත මෙම එන්නත් රැගෙන ඒමටයි කටයුතු කරනේ. රත්නපුර රොහලේ කොවිට් රුගී සඳහා ඉදිකර ඇති ැඩි සත්කාරඒකය අති නවීන පහසුගම්මලින් සමන්විත බව එම ඒක විශක් නිවයි්‍ය රසිල් දිලන්ත බ්ඩාරමතා පවසනවා. රෝහල් අ්‍යක්ෂ අනෝජ් රෝද්‍රිකූ මතාගේ උපදෙසන්ව මාස හතරක් තුළ මෙම ඒක ඇරමීමිහෙතුවෙන් රෝගින් රැසකගේ ජවිත බේර ගැනීමට හැකිව ඇති බවයි ඒහතා පෙන්වා දෙන්නේ. මෙම දැඩිසත්කාරඒකය ඇඳන් දහස්සයකින් සමන්විතයි.ේ රෝහලතුල බෙතුන්සියපොහ කොයිට ෙඩුන්ට ප්‍රතිකර නිර්වාලාතර හමොයි ඩ් හකම. වු ෙල් දහරින් සෝකරමටලේ දඩිකැපකිරීම යුත්ව ඒගොලන්ගේ ප්‍රියාවලිය සිදකරණයන බලාවුරොත්තුවවා තැබට නමෙකින් තු මේ අයිසක අපිට සම්පත් මේක තවත්තුන වැඩිකරගරින් සඳහා. අවශ්‍ය හෙදල්තහරින් කාර මණ්ඩලේ වෛද්‍යවරුන් අපිට ලබයි කියන විශ්වාසය ප්‍රතියනවා. මෙ අතර නිෝධ ඇැදරිීය හතුවෙන් නිවසට වී සිටින නතාවගේ මානසික සුවයේ වෙනෙන් ප්‍රසංග මල්ලාවක් පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව ඉදිරිපත්ව සිටිනවා. ඒ අමාතය නාමල් රාජ පක්ෂ හතාගේ සංකල්පයකට අනුවයි. බිහැපි විත් යුත් නමති මෙම සෞන්ධාරාත්මක වැඩසටහන පනකොඩ ජල්තර රජයේ මහල් නිවාස සංකීර්ණයදීද පැවැත්. තබේදයට හේතුී ඇති එල්NGී බලාගාර සිද්ධිය සම්බන්ධය, ආඩුවට සබන්ධ, දේශපාල පක්ෂ කිහිපේක නාකන් රස්වී අදසාකච්ச்சා කලා. ශෙලකා කොමියනිස් පක්ෂ ලස්ථනයේද පැවති මෙම රැස්වීමට විමල් වීර්වංශ දියගුණස්සෙකර තිසවිතාාරන දස් රිජාස්සේකරයන මහත්වරුන් මෙම පූජ අතුරලේ රතන ස්වාමින් වහන්සේද එක්ව සිටිය. මෙම බලාගාරය සම්හන්ධෙන් ජනාධපතිමත් සහ අගම තිතුවා සමඟ ඉදිරියේති තවදරටත්සාකචා කරන බවයි පක්ෂනායකින් සහන් කළේ. පක්ෂය කොලා සාකච්ා කල මේ විශේෂ රේදින ත්ගෙන ඒකට අපි සෑහන සාකච්ා කර පක්ෂල නායක යන තීරණල නදත්ව පමිගසුම පක්ෂවලින් සසාචාවක්ලබාගෙන මකරතා කරන්න ඒගේම අගැත්ම සමගත් තවත් පක්ෂනාකින් සමගත් ගෙනන අදා සුමාහ කරගන්න අපි තිරය කළලා. අපි මේේ රටේ පුදු තත්වය. පොරවල්ල හිඳදා එල්ලෙන්ජි බලාකාරය දක්වා ඒවසාකච්ඡාල. ජති රජකාරය නිර්වන ගුරුවරන්ට සහ විදුහල්පතිවරුන්ට ලබාදන රුපාල් පන්දහසයේ දීමනාව ගැීමට අදාළ චක්‍රලේයට මෙ වෙනකොට නෙකුත් කරලාදවා. කෙසේ විතාහත නිමේෂ අදාල දීීමනාව ලබාදීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රතිස්ථාකක් චක්කෙහි පයකදී ගුරු විදුහපතිය සංගම් විවිත අදහස් පල කලාා. ඉල්ලිම් කේපයක් මුල්කරකණනින් ගුරු විදුහල්පති සගම් ආරම්භ කල ෘතිය ක්‍රිය මාර්කයට, අදට දිනහැත් ැෑකක්. මෙහිදී අදාල සගම් ඔන්ල්යින් ඉගල්මීම් කටයුතුවලින් ඉවත්වීම උසස් පෙලාහා ශිෂාත්ව විභාගේ සහ ප්‍රාචකාීවලට අයිු ොක සිට තු ෘතේ ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රාත්මකිීමට පියවර කෙන තිබුණ. කෙේ වෙතත් උසස් පෙ විාගේ ඉල්ලම් පත්‍ර යමුකිරීමට තිරණය කළ බ විදහල්පදේශ්‍රණ ධරීගේ සගමඒයේ සහාන් කලා. අපේ තිීන්ද අක්කරන්තියනවා උසස් පෙල ඉල්ලුම් පත්‍ර පමණක් ලබන අආගාරවා දවනකොට දාලා අයිවර කරලාට විභාගේ පැවත්වීමේ අවස්ථාව ලබා දෙන්න. ුර විදල්පති ෘර්තිය සමති සඳහනය අද මාති හමුවක් ඇනඳමින් සඳහන් කළේ තම සංගමය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. අපිගත්ත කකිසිම ෘතිය ක්‍රාමාර්ගයක් හත්ටටවාෝ අතහරරෝ කිසිම දෙයක් කරලා නෑ හ අපි මේ සියලු ක්‍රියාමාර්ග කණ්ඩවාපිය අරයි යන. ආණඩුවට අවශ්‍ය නම් මේ ක්‍රියාමාර්ගෙ නවත් අන්න කරන්න තියෙන්නේ වාම සාකච්ඡාවකට ල්ලා මේ ප්‍රශ්නය අවසන් කිරීම. පන්දහා දීලා දිරිගන්නනවා වෙනුවට අප වැටුක් පිෂමතාව විසඳලා දිරිගන්නන්. තවදුරටත් මේරට ගුරුවරු විදුහල්පතිවරුන්ව මෙවැනි ප්‍රයෝග හරහා මේ සටන ඉවත් කරන උත්සා කරනවනං ඒක හිතලුවක් විතරයි. සමේ පන්දාහ ගන්න කිසිදු ගුරුවරෙක් විදුල්පතුවරෙක් එකඟ වෙන්නේ නෑ. ශ්වලකා නිදහස් ගුරු සංගමේද අධ පෙරවරුවේ මමාත හමුවක් කැනවා තිබුණා. ගේ මමාත්‍යනු කම්මිටුවේදී තරණ වෙලා තියෙන්නේ. දෙදස් දහටේ වැටු පැඩිවීම ලබාදීමට පිකවුරුත් තීරණය කල තියන්නේ සුබෝධනීවැටු පවාර්තාව මත පිහිටලා. දෙදස් දහටේ අනුමතකරපු ඒ වැටුක් පවැඩීම ලබා දෙනවනම් එකවර ලබා දෙන්න කියෙක. අවෞරදු විසි හතරකදී ඇතිවෙ තියනෙඒ වැටු පිෂවතා පරාසය තමයි අපි අවුරුදු කීපේකින් හඩලදන්න කෙලා කිවේ. එනිසා කෞරුත්නය වෙලා ඉල්ල දෙයක් තියන්නේෙ අන්න ඒ මත. ත ගරු හල්පති ටුක් විෂමතා ගැටලුව එලමෙන අයවෑ මගින් විසඳට තුර සැප් ර හ ක් ോ ර යන ස සඳහ රජචකා නිත ගර වි හල්ප වරට ප ල් 15ද හසක් ලබදීම ැබි ണඩ පසුගේ ීරන . රජ කා ර වි හල්ප වරට ලබදන ප ල් 15ද හසද නාවගේ ීමට අදාල චක්කරලේ නිකුත් කරතිබෙනවා. දාල දීමනාව කලාපාධ්‍යාපන ධ්‍යක්ෂවරයාමකින් ලබාකාත හැකි. න්දියාව තුළ මේ වනවිට අතිශයයින් ජනප්‍රාත්වේයට පත්ව තිබෙන මැනිකේ මගේ හිතේගීතය ගයනා කරන්න ය නිද්ද සිල්වා මෙවන විට ඉදදු ස්්‍රී ලංකා සංස්තෘතික තානාපතති බවට පත් ඇති බව මෙරට ඉන්දිය මාකොමසාඩිස් කාරයාලේ නිිල ට්‍රවීට ගෙනුම සඳහන් කරති බෙනවා. න්දියාව තුළ අතිශයෙන් ජනප්‍රී ඇති යොහනිද සිල්වා සමක ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝපවාහිනි නාලිකාවක් වන එTV ආයතනේ විශෂ සකචවක් පසු කියදා පැවැත්වා මෙවැනි සාකචාවක් ශ්‍රීලාංකික ශිල්පනයක් සඟ පැවැත්වීම සම්හඳින් තමන් බෙහවින් සතුට පත්වන බවයි ඉන්දිය මහකුමසාරිස්කාරයාලය සහන් කරතිබුණේ මලියන එකසේ දායකට පැඩි යුට් නැරමුම් වාර සංඛාව කමි කරගත් ඇගේ මැනිකේ මගේ හිතේගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේසිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන නකගේ සිද්දිනා ඇති බවද එම ට්‍රීට පණනිවිඩේ සඳහන්. දෙරට අතර වසර දහස් කන්නක් පවතින සබඳතාව අලුත්වීමක් වශේෙන්ද මෙය හැඳින්විය හැකිමබවයි ඉන්දිය මහ කොමසා රිස්කාරරියාලයේ සඳහන් කරන්නේ. ම ර Tokyo ල ம்පි ුලේ සංවිත යක බඩල නිය ජනය කල එකම ශ්‍රී ලංකිකයාාවූ සුචීව ජයන්ත විචනායක මහතාට පන ශ්‍ර ලාංකික තානපති කාරයාලය සහ එරට ශ්‍ර ලංකා ්‍යාරික සගය විසින් ජපනයේ සන්නම තානපති තාලතුර පිරිනමමාතිබෙනවා. ජපන ශ්‍ර ලංකා තානපති කාරයාලේද පවති විශෂ උත්සවයකද මෙම අනතුර පිරිනීම සිද වනනා. මෙම අවස්ථාව ජපන ශ්‍ර ලංකා තානාපති සජී ගුණසකර ජපන ශ්‍ර ංකා ්‍යාරික සංගම සභාපති ජගත් රා යක හතු ක් . No නෝධානෝ නීති ල්ලාාගනය කරමින් කොටව දුම්රෙපොල ඉදිරිපට උද්ඝෝෂණ නිර්තම සිියදී අතරගොටගත් පිටකොටුේ වෙනඳදුන් දෙනකු අප මත ොදාහැරුණ. මත්තැන් හල් විවෘත්තර බියදී මන්ටද වළඳ කටතු කිරීමට අවසර දෙන්නයි බල කරමෙනුයි ඔවුන් ඒයේ මෙම උද්ඝෝෂණය පැවැත්තුූයේ. කටු ොලසි මින් අතදඩං ොටැනු මෙම සැකරුවන් දෙදෙන, කොළඹ මහස්්‍රාත් අධිරයට අදේ තිරිපත් කරනා. සෞඛනති உள்ளගය කරමින් මෙ උද්ඝෝෂණයේ නියල සිරි තත් සකරුවන් පිරිසත් අතඩං ගොටැනීමට නීමත බයි පොලිසිය පැසුව. කෙසවෙතත් තම සවාදායකින් සෞඛ්‍ය රක්‍ෂිත ක්‍රමේද අனுකමනය කරමින් උද්ඝෝෂණය නිර්ථවූ බව සකරුවන්ගේ නී තිඥවරුන් සඳහන් කලා කරුණු සලකාබලූ මහෙස්්‍රරත්විය, රපල් පනස් හසැකින් වෝ ශरीීර ඇපත් දෙකක්මත සැකරුවන් මුදාහැරීමට නෝග කලා. ජන්තයේ මෙත්‍යයා විශ්වාස පසු පස ගෙහින් මිනිස්සූ තමන්ට නොපෙනෙන අදර්ශ්‍යමාන දේබල් විශ්වා කරන්න පටන් ගන්නන්නේ තමන් ගෙමතිබෙන අසරණ භාවය නිසායි. ඕනිමේෂ මේ මිත්‍යා විශ්වාස දඩමීමමා කරගෙන නොයෙකුත් කූට ක්‍රියාවන් වල යෙදෙන වංචනක පිරිස් පිළිබඳව දමසින් දවස අපට ආරංචි වනවා. මේ එගැන අපි කරපු ස්ොෑබලීමක්. ජවි ප්‍රශ්නෝ සමයම විසමගන්න බැරීම හම නීතියන පිසරක් නැතුර හම. 週 අපි මොකද හිරන්න කියේදරී බලනිික හරි අදනක් බලනික හරි බශෂයා ගුරුකමක් කරයනක හරි දැරිම නම් හූනි මක් කරනක හරි ඒ පශ්නාව ඉත්නලින් විසඳදන්න කියන හොන්දමක් ගමය සේල අපで හිてんですよわ මිනිසුන්ගේ ශ්වාසය මත පදනම් වූ ව්‍යාපාරලෙස කිසිදු ලියාපදිංචයකින් තුරව මෑනිවරු කපුමහතුන් තම තමන්ගේ ඕුවමනාවට දේවාල පවත්වාගෙනයාම සුල්ලබව දක්නට ලැබෙනවා. ෆස්බුක් වත්ස පැනි නවීන තාක්ෂණික ක්‍රමවලින් පවා හැරගිය පෙම්මතා හෝ පෙම්මතිය ගෙන්වාගැනීමටත් ඕනෑම ගුරුකමක් කරගැනීමටත් අවස්ථාව ඇතිබව අන්තර්ජාලයමෙන්ම විවිධ මාධ්‍යවල පවතින දැන්වීම්මල සඳහන් වනවා. මේ එවැනි දැන්වීමක සඳන් දුරකතන අංකේකට අප ලබාදුන් ඇමතුමාක්. ඔහු දේවානෙන් මෑනෝ පතා කරන්නක් මගේ ආදලයින පිරිවිනමයයා මහ දාළගිහිලතන්තක දවසක් එනවා. හිති මටයාව අපඔෝෙන්නගන්නමකරරි ගුරුකමත් කරගන්න පුළාේ ඔහ කරගන්න පුළුවන්මමාකුටේ ඔය දෙන්නගේ නම්ම දෙකයි බොටෝ දෙකයිු පන්ඩින දෙකයි වායිමෝ හයි වශ්‍යය පරින්නවා නම්මට දහන්න පුළුවන්නා. වටමන් දවස්තුනක් දවස් සතක් ඇත්ත ඔයාෑ කපු දෙක්්ගාට මුණක් ගෙන්න්න දෙෙන්න්නට පුළුවන් කලින් තිබ ආදර සම්බන්ධට වැඩි හොඳ ආදර සම්බන්ධයක් කොඩනලා ගන්න විටෙක් දෙයක් කරගන්න පුඩු අම්පුුත කහොමද මුදල්හෙම හත්දාත් පන්චීයක් විට යන අදුව මේ අනිවාරය ආකුවෙයිනේද අනිවාර්රයෙන් මයතුතේ දවස්තුන හමාරක් දවක් සතරක් වගේ යනකොට අනිවාරෙන් සුවර්මාර්කතේ එයා එෙනවා මෙ වෙනි අදෘශ්‍යමාන මිථ්‍යා බලවේක පිළිබඳ තබන විශ්වාසය. බුදු දහම අනුව කිසි සේත්ම සාධාරණී කරණය කිරීමට නොහැකි බවයි අප කළ විමසීමකදී මහච්චාරය පූජ්‍ය පාතය ගම ඥානිස්සර ස්වාමින්න් වහන්සේ පැවසේ. ආගමික විශ්වාස ජාතික විශ්වාස මිත්‍යා විශ්වාස සාම්ප්‍රදායක විශ්වාස මේ වගේ රාසියන් අපි සමාජය අඳුනගන්න. ඒවා අතර සත්‍යය විශ්වාසයන්, මිත්‍යාව සඳහා යොදාගන්න කිසියම් ජාවාරම් සීලී වැඩපිළිවෙලක් අපේ සමාජයේ වර්තමානය ක්‍රාත්මක වෙන. ඒවට ආගිමික මුහුණුවරක් තුන්න හම සමහරු පිළිගන්න යන ඒව සත්‍යය හැටියට. නමුත් ඒ සත්‍යය හැටියට පෙන්න්න ගැන මේ මිත්‍යා විශ්වාස තුළ යන ජාවාර්ම භයනකයි. මුදල් හම්බ කර ගැනීම විතරක් නෙවේම් මිනිස්සුන්ගේ ඔළුවලට දෙන වැරදි වැටහීම්. නිසා අපේ වර්තමාන සමාජයේ විශාල කේද ජන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. එනිසා මේ වගේ යාතුකර්ම බලියයාග කරන අයට ඒ සඳහා සම්මත පිළිගැනීමක් සහ සුදුසුකමක් තියෙන් ටඕෝනෙන. ඒ ඒ අනුව කිසියම් න්‍යාමනයක් රාජ්‍ය මට්ටමෙන් අවශ්‍යයි මේ රට මිත්‍යා මතවලින් ශෝධනය කිරීම සඳහා. රි කාලයක්පුුණා සංවර්ධනය නුකරුණු එපාාවල කටි අවයාය තලාවා ඉප ලෝ මැතුර ග්‍රමිරුවල් හෙපයක් රාච මාත්‍ය මහාචර චාන ජයසවන මහතාතගේ නිරීක්ෂණයට ලක් වනා මෙම රහල්වල පහසුකම් කඩිනමින සංවර්ධනය කිරීමට පීවරගන්නා බවයි රජ්්‍යමාත්‍යවරයාම හිදීකයා සිටියේ. එපාවල සහ නොච්චයාකම රෝහල් මූලික රහල්ලෙස ඉදිරයේදී සංවර්ධනය කරන බවද ඒ හතා සඳහන් කළලා. අනුරධපුර මහරහලේ සහ තමුත්ත එකකමූලික රහලේ තදබදයාවප කරගැනීම සඳහා මෙම ග්‍රාමිය රහල් සංවර්ධන කිරීම අධ්‍යවශ්‍ය වන බවයි, මහචාරය චන්න්නජය සුමිමහතා කියයාා සිටියේ. මාර්ග සවර්ධන කටයුතු ක්‍රියාම කරන ස්ථානවල මහජනතාවගේ ආරක්ෂාව වඩුවෙන් අනතුරු සංඥා වේගපාලන ගටි ඇතුු පුරර්වාරක්ෂික්‍රම වවාහයොදන ලෙසට අමාත්‍ය ොස්ටිින් පපනනාඳදු මහතා නිලධාරීන්ට උපදෙස්ල බාදුන්නා. මාර්ක සංවර්ධන කටයතු කරන ස්ථනවල රතවාහන අනතුරු රසක් සිදුවන ආකාරය පසුගේ කාලේ තුළදී වාර්තා වනා සූම්තාක්ෂණ ඔසේ විශේෂ සකචාවකට එක්මෙන්, ජොන්ස්ටන් ප්‍රනාවදුමහතා නිලධහරින් වෙත දනම්දුන්නේ සථීක කාලයක් ඇතුරදී මෙම පූර්වා රක්ෂක ක්‍රම ක්‍රාත්මක කළයුතු බවයි. දෙවන්න පුා මාර්ගක සවර්ධන ්‍යප්‍රධේ ක්‍රාත්මක කරන ආකාරය පිළිඳව තමන් නිරක්ෂණ චරිකාවල යදමින් සොයාබැලූ බව කියයාසිටි අමාත්‍යවරයා අනතුර පාලනය කිරීම සහන්ධයෙන් එමස්ථනවල නිසි වැඩ පිළිවෙක් ්‍රියත්මක නොන බද ැනුම්දුන්නා. සුක දිනවල ඇදැහරුණු දාරානිපත වර්ෂාවහිතුවෙන්, බ්ාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගේ, මාතර ල ප්‍රදේශයේ නායම් කහියක් සිදුවති බෙනවා. මමාර්කේට ඉහලින් ඇති පස්කනුහා ගල්කඩැබැටීම නිසා මාර්කයේ ස්ථානත්තුනක් අවහිර වනා. මෙහෙතුවෙන් ගමනා ගමනේටද බදා එල්ල වූ බවයි අපවර්තාකරුවන් පැවසේ. පපතිනයපත් කල්ගුණේ සමඟ තවත් ප්‍රදේශ රසක නායාම් අවදානම් පවතින බව පොලිසි සඳහන් කලාා. මෙ අතර වැලිමඩ නිරහවත්ත ප්‍රදේශයේ වගපිම් රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා. තක්කාලි බෝංචි ඇතුළ අස්වනු නෙලීමට ආසන්නේ පැවති වගාවන් රැසක් මෙහිදී විනාශවී ඇති බව ගොවින් සඳන් කලා. එ සමඟින් ස්වාධීන ප්‍රවෘති අදට අවසා ප්‍රන්්ති විකාශයෙන් අනතුරුව විපරම විශේෂන්ගේ බලාපොත්තුව වන්න සුපා්පයක් අයිබුවන් අද ගොඩක් වැදගත් දවසත් අපේ ශාසනය පැත්තෙන් බැලූ හම ගොඩක්ම වැදගත් මොකද අද බිනර පොහොය බිනර පොහොේ වැදගත්කම තියෙන්නේ භික්‍ෂුණී ශාසනය එහෙමත් නැත්නම් මෙහෙනි සසුන පටන්ගත්ත දවස අද කියලා ඉතිහාසේ සටහන් වෙලා තියෙන හිදා. අපි කොයිකවුරුත් කට පුරෝල කියන දෙයක් තියෙනවා. ඒ තමයි අම්ම බුදුවේවා කියලා. හැබැයි අම්මා බුදුවෙන්න කියලා කොච්චර ප්‍රාර්ථනා කළත්, කාන්තාවකට භික්‍ෂණයක් හැටියට තමන්ගේ ජීවිතය ගත කරන්න අවසරයක් ගන්නත්, සෑහෙන වෙහෙසක් දරන්න සිද්ධ වනා කියනක තමයි. බුද්ධ ඉතිහාසේ කියවද්දිත් අපිට දකින්න ලැබෙන්නේ. කාන්තාවක් නැත්නම් මවක් නැත්නම් මෙලොවට ඉපදීමකුත් නෑ. හැබැයි මෙලොවට දරුවාබිහි කරන අම්ම තරම් වටන වස්තුවාක් තවත් මිහිපිට තියන්න පුළුවන්ද. ඒ අම්මට ඒ කාන්තාවට ඒ යවතියට සසර ගමන කෙටිකරගන්න කසාවතින් සැරසිලා, සියලු බැඳීම් ඉවත් කරගෙන මහනදම්පුරන්න අවසරයක් ගන්නත් එච්චර පෙරුම් පුරන්න සිද්ධ වුණනා නම්, ඒකත් ලොකම ලොකු ප්‍රශ්ණයක් නේද. පොරුෂාධිපත්තිය රජකරවපු එදායුගේ ඒ වැඩේට තහනම් තහංචිවැටනා කියනක එක පත්තකින් පිළිගන්න පුළුවන් සසාධාරන නෝවනත් හේතුවක්. හැබැයි අද සමාජය බැලූ හම දියුණු වෙලා තියෙන මේ සමාජය ඇතුළි පපුරුෂාධිපත්්‍යය කියන එක දැවැන්ත දෙයක් නෙවෙයි. අද හැමතැනම කාන්තාවටත් සමතැන වගේම හිමි තැනත් හිමි වෙලා තියෙනවා. ලෝකෙ පැත්තකින් කියල අපේ රට දිහාබැලුව හම හැම රස්සාවක්ම කරන්න කාන්තාවනුත් මුල්වෙලායින්නවා. සමහර තැන්වල පිරිමියටත් වැඩිය ශක්තිවන්තව, ඥානවන්තව ගොඩක් වැඩ කරන්න කාන්තාවන්ට පුළුවන් වෙලා තියෙනවා. රටක් පාර්ලය කරපු කාන්තාවෝ ලෝකෙනෙවෙයි අපටත් තිටිය. ලෝකෙ පලවෙනි අගමැතිනිය ඕුනෙත් අපේ රටේ කාන්තාවක්. ඒ සිරිමාවමැතිනය. චන්ද්‍රිකා ඕනා අවුරුදු එකළහක් විදායක ජනාධිපතිවිදියට අපේ රට පාලනය කලාා. අදත් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙක්ම කාන්තාවඉන්නවා. රාජ්‍ය ආයතන ගත්තාත් පෞද්ගලි ආයතන ගත්තත් මුල්පුටුවැලත් කාතාවඉන්නවා. වැඩත් හොඳට කරනවා. සම තැන හිමිතැන ලැබිලා තියෙනවා. හැබැයි අපේ ශාසනය ගත්තාහම ප්‍රශ්නයක් තියෙනවා කියලපේෙනවා. අපේ මෙහෙණින් වහන්සේට භික්‍ෂුණයට, නිසි තැන හිමිතන ැබිලති කියලා ලොකු ගැටළුවක් තියෙනවා මෙහි නිසුන රටේ තිබුණත් මෙහිනිින් වහන්සේට භික්ෂුණයට සමාජෙන් නිසි තනක් ලැබුණත් සංග සමාජය තුළේ හිමි තැන හෝ නිසිතන ැබිල තියෙනවාද කියන එක දැවැන්ත ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්න කියන එක ගිියන් හැටියට අපිටනම් ලොකුම කැටළවා බුද්ධ දර්ශනය හැටියට බුදු හිමියන් කාන්තාවට නිසිතැන හිමිතැන හොඳට කියයලා තියෙනවා හැබැයි බුදහිමියන්ගේම අවසරයෙන් පිහිටවපු භික්‍ෂුණ ශසාසනයට භික්‍ෂූන් වහන්සේගේෙන් නිසි තැනක් නොලැබෙන්නේ ඇයිද කිය ප්‍රශ්න කරන්න අපිටත් ලොකු අයිතියක් තියෙනවා. අද තරුණිය කාන්තාව ජීවිතය විමුක්තිය සොයාගෙනන කාලයා අද ගොඩක් කාන්තාවන්ට යෞවවනියන්ට මානසික සුවය ඕනම යුගයක් අන්න ඒ මානසික සුවය තමන්ගේම වර්ගයාගෙන් ලැබෙනවනම් කොච්චර වටනවද මෙහෙණින් වහන්ස කෙනෙකුගේෙන් ජීවිතේයට ඔබදනක් ගන්න ගොඩක් තරුණියෝ කාන්තාවෝ කැමැත්තිෙන් ඇති ඒ වනාට මෙහිනි සසුනට හරිහමන් ඉඩක් දීල තියෙනවාද. භාවනානුයෝගීව මනස හැඩගස්තගන්න ගොඩක් එල්ලෝ දැන් කැමැත්තෙඉවා හැබැයි සමහරක් පන්සල්වල්ට යන්නත් ගොඩක් අයි මැලිවෙනවා අන්න ඒ දරුවන්ට මෙහිනි අරණකට ගිහිල්ලා භාවනානයෝගීව ගත කරලා තමන්ගේ මනස නිරවුල් කරගන්න පුළුවන් ආගමික වටපිටාවක් හදන්න. රුහරි මුල්වවා නම් ඒක අදටවිතරක් නෙවෙයි හෙටටත් ගොඩක් වටින දෙයක් වෙයි. ඩිජිටල් ලෝකේ හිරවෙලා ඉන්න ෆෙස්බුක් එකයි ගේමඇතුළෙේ මනස හිරකරගෙනන්න ගොඩක් තරුණ දුවරුන්ව ඒවා වලින් මුදාගන්න හොඳම මාවත තමයි බුද්ධ දර්ශනය. බුද්ධ දර්ශනය කියන්න විද්‍යාවක් මනස සුවපත් කරන හොඳම බෙහිෙතක්. අන්න ඒ මනස සුවපත් කරන විද්‍යාත්මක අවෂධය අපේ තරුණියන්ගේ මනසට ඇතුල් කරන්න හොඳම පිරිස තමයි මෙහින් වහන්සේලා. ඒ මෙහෙණින්න් වහන්සේලාට නිසි තැනක් ලබා දෙනවනම්. ඒක රටට රටේ අනාගතයට ගොඩක් ප්‍රයෝජනයක් වේවිී. භික්‍ෂුණයට සමාජ පිළිගැනීමක් ඇති කරලා ඒ සමාජ පිළිගැනීම තුරින් භික්‍ෂුණිය සමාජ මඟ පෙන්වන්නක් හැටියට ඉදිරියට ගන්න පුළුවන්නම්. ඒක රටේ අනාගතයට හොඳම හොඳ අඩිතාලමක් වයි. අද භික්‍ෂුණී ශාසනය ඇරඹුණු බිනර පොහෙයිදිනේදී අපිට කරන්න තියෙන එකම ඉල්ලීම නම්. භික්ෂුණයට සමාජයේ දෙන්න පුළුවන් ඉහළම තැන ලබල දෙන්න කියනකයි. ඒක කලා කියලා ශාසනයට මොනම අවැඩක්වත්වෙන්නේ නෑ නේද. සිද්ධ වෙන්නේ සමාජයටත් ශාසනයටත් මහංගු යහපත් වැඩක් නේද ඒ නිසා අලුතෙන් හිතමු. අලුතින් පටන්ගමු විපරම පිටපත සුධර්මන් රදලිය කොටකිින්.